ක්ණංක තිස් එක සෝියම් තයිෝසල්ෆේත් ස හ නाइට්්‍රිකම්ලය අතර ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාවය කැරෙහි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය බලපෑම පරීක්ෂණනාත්මකව නිර්ණය කිරීම. මෙම පරීක්ෂණයේ අරමුණු වන්නේ ප්‍රතික්‍රියාවල ශීග්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන්නේ කෙසේ දැයි අධ්‍යනය කිරීම සහ ප්‍රතික්‍රියාව පැළසෙවීම හා ප්‍රතික්‍රියාව සඳහා ශීග්‍රතා සමීකරණය ලිවීමයි. ීක්ෂණයට අවශ්‍ය උපකරන සහ රසායන ද්‍රවිය වන්නේ දෙවුම් බෝතලය පිපෙට්ටු පුරවණය පිපෙටටුව කළු කතිරයක් ගැසූ සුදු කඩදාසියක් බීකරය විරාම ගටිකාව සෝඩියම් තයු සල්පේ ද්‍රාවණය සහ නයිත්‍රීකම්නයයි. ි පළමුුව සෝඩියම් තයෝසල්ෆේ් පරිමාව වෙනස් කිරීමෙන් ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාවය නිරණය කරමු එහි පළමු පරීක්ෂණය අපි දැන්ක් සිදු කරමු පළමුුව අපි බීකරය මෙම කඩදාසිය මත තබා ගනිමු ඉන් පසු එයට සෝඩියම් තයෝසල්ෆේඩ මිනිලීට විසි පහක් දමාගන්න සඳහා හොඳින් සෝදාගත් තිපෙට්වක් උපයෝගී කරගන්න ඉන් පසු අපි නයිට්‍රික් අම්ලයෙන් මිලිලීට පහක් දමාගනිමු යිට්‍රි කම්නය දැමූ සැනින් විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න කතිරිය නොපෙනී යන අවස්ථාවේ දී විරාම ගටිකාව නවත්වා වේලාව සටහන් කරගන්න දැන් අප දෙවන පරීක්‍ෂණය සිදුකරමු ඒස් අඳහා සෝඩියම් තයෝසල්ෆෙට මිල්ලීට විස්සක් ද ආශුදජාලය මිලට පහක්ත දමාගෙන ඇත. ඒයට ද නයිට්‍රික් අම්ලයෙන් මිලී පහක් දමා විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න. මෙම ආකාරයටම තුන්වන හතරවන සහ පස්වන පරීක්ෂණද සිදු කරන්න. කතිරය නොපෙනී යන අවස්ථාවේදී විරාම ගටිකාව නවත්වා වලාව සටහන් කරගන්න දැන් අපි නෛත්‍රික් අම්ලේ පරිමාව වෙනස් කිරීමෙන් ප්‍රතික්‍රියා ශීග්‍රතාවය නිර්ණය කරමු. එහි පළවෙනි පරීක්ෂණය සඳහා අපි සෝඩියම් තයෝසල්ෆේඩ මිලීට විසි පහක් යොදා ගැන ඇත. එයට නයිට්‍රික් අම්ලයෙන් මිලීට පහක් දමා විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න. දැන් අපි දෙවන පරීක්ෂණය සිදුකරමු. එ සඳහා සෝඩියම් තයෝසල්ෆෙට් මිලීට විසිපාක්ද ආශෘත ජලය මිලීටරයක්ද දමාගෙන ඇත. එයටද නයිට්‍රික් අම්ලයෙන් මිල්ලීට හතරක් දමා විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න. මෙම ආකාරයටම තුන්වන හතරවන සහ පස්වන පරීක්ෂණද සිදුකරන්න. කතිරය නොපෙනී යන අවස්ථාවේදී විරාම ගටිකාව නවත්වා වේලාව සටහන් කරගන්න. සෝඩියම් තයෝසල්ෆේට පරිමාව වෙනස් කිරීමෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල මෙම වගූයේ සටහන් කර ඇත. සෝඩියම් තයිෝසල්faේත් සහ නයිට්‍රීක් අම්ලය අතර ප්‍රතික්‍රියාව මෙහි පෙන්වා ඇත. ඉන් පසු ප්‍රතික්‍රියාවට අදාළ ශීග්‍රතා සමීකරණය ලියන්න. මෙම සමීකරණ, ආල්පදෙන් ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාවයද කේපදයෙන් බේග නියතයද, එක්පදන් සෝඩියම් තයෝොසල් ෙත් සාන්ද්‍රණනයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ සහවයිපදෙන් නයිට්‍රික් අම්ලේ සාන්ද්‍රණයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙලද ප්‍රකාශණය වේ. ඉහත දී තිබූ පලවෙනි වගුවේ, ීක්ෂණ අංක එකට අදාළ දත්ත ශීග්‍රතා සමීකරණයට ආදේශ කරන්න. එසේම පරීක්ෂණ අංක දෙකෙහි දත්තද ආදේශ කරන්න. X හෙවත් තයෝසල්ෆේත් සාන්ද්‍රණයට සාපේක්‍ෂව ප්‍රතික්‍රියාවේ පෙළ සෙවීමට පළවෙනි සමීකරණය දෙවැනි සමීකරණයෙන් බෙදන්න. niට්‍රික් ආම්ලේ පරිමාව වෙනස් කිරීමෙන් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල මෙම වගුවේ සටහන් කර ඇත. වයි හවත් නයිට්‍රි කම්ලේ සාන්ද්‍රණයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ සෙවීමට දෙවන වගුවේ ඇති දත්ත උපයෝගි කරගෙන පෙරසේම ගණනය කරන්න. එක් හා වයිහි අගයන් සෙබූ විට ප්‍රතික්‍රියාවට අදාළ ශීග්‍රතා සමීකරණය ලියන්න. පරීක්ෂණයට අදාළ ප්‍රස්ථාව මෙහි නිරූපණය කර ඇත. ලනි ප්‍රස්ථාරය වන එක බෙදීම කාලය හෙවත් ශීග්‍රතාවය සහ සෝඩියම් තයුසල්පේත් සාන්ද්‍රනය ප්‍රස්ථාරගත කර විට රේකීය ප්‍රස්ථාරයක් ලැබෙයි. එමගින් සෝඩියම් තයුසල්ෆේත් සාාන්ද්‍රණයට සාපේක්ෂව මෙය පළමු පෙළේ ප්‍රතික්‍රියාවක් බව තහවුරු වේ. නමුත් මෙහිදී ලැබුණු රේකය ප්‍රස්ථාරයේ ලක්‍ෂ රේකාව මතම පිහිටා නැත විද්‍යාගාරයේදී පරීක්ෂණය සිදුකරනවිට ඇතිවුණු සුළු දෝෂ මෙයට හේතුව ලෙස දැක්විය හැක.